සමන්තා චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං සාදු භදන්තා සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සාදු සම්බුද්දස්ස සාදු සාදු. අත්ථී මස්මින් කායේ කේසාලෝ මානකා දන්තා තචෝ මංසං නාරු අට්ටි අට්ටි මිජ්ජං වක්ඛං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අසු වසාකේලෝ සිංගානි කාලසිකා මුත්තං තීති මස්මින් කායේ අසුභානු පස්සීවරතිී අයං උච්චතානන්ද අසුභ සඥාතිී. සාදු සාදු සාදු. සද්ධාබුද්ධි සම්පන්න පින්නත්නේ තුන් ලෝකයක් සනසාවදාලා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන උතුම් ධර්මයට අනුව අපේ ජීවිතය නිවැරදිව සකස් කරගන්නේ නැතුව අපේ ජීවිතයේ අපේ මානසිකාරය නිවැරදි කරගන්නේ නැතුව අපි තුල උපදින සංඥා හදාගන්නේ නැතුව අපිට නිවන් දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒකින්ද අපි බොහොම දැඩි උනන්දුවක් ඇති කරගන්න ඕනේ. මේ දුක්ඛස්කන්ධයෙන් අත මිදෙන්න, දුකෙන් අත මිදෙන්න නම් අපේ මනස නිවැරදි කරගන්න ඕනේ. මනස වැරදියට තියෙන වෙලාවේ අපිට වැරද්ද නිවැරදි විදියට හිතන්න හරි අමාරුයි. උදාහරණයක් විදිහට නරක පුද්ගලයෙක් ගැන අපි හොඳයි කියලා හිතාගෙන ඉන්නවා. නරක පුද්ගලයෙක් ගැන මන් දන්න හැටියට හොඳයි කියලා හිතාගෙන ඉන්නවා. කවුරු හරි මට කියනවා නරකයි කියලා හිතන්න කියලා. හරි මට කියනවා නරකයි කියලා හිතන්න. නරකයි කියලා හිතන්න කියලා. ඉතින් මං හිතාගෙන ඉන්නේ හොඳයි කියලා. ඇත්ත නම් නරකයි. මට කියනවා එයා නරකයි කියලා හිතන්නකෝ. නේද? මම ඉතින් හා ගියයි ඕන්න. නේද? නමුත් මට හිතෙන්නේ නැහැ. එහෙම හිතෙන්නේ නැහැ. අපි මේ ශරීර සුබයි කියලා අපිට දැනෙන්නේ නේද? කවුරු හරි කියනවා අසුබයි කියලා ගන්නකො. අසුබයි කියලා ගන්න. අසුබයි කියලා ගන්න ඔය ශරීරය. කිව්වට නේද? හොර වැඩක් කරන්නේ එතකොට අපි. මොකද්ද? ආ ඔව් අසුබයි අසුබයි කියලා කියනවා. හොඳ නැහැ කියලා කියනවා. නමුත් ශරීර ගැන සුබයි කියන සංඥාව අපිට තියෙනවා. අර නරක පුද්ගලයා හොඳයි කියලා මං හිතන්නේ කවුරු හරි කිව්වා නරකයි කියලා ගන්න කියලා. බෑනේ. ඇත්තටම එයා නරකයි කියලා තේරෙන්න නම් මම මොකද කරන්න ඕන? එයාගේ නරක වැඩ තියෙනවද කියලා විමස විමසා විමස විමසා බලන්න ඕනේ. එහෙම බලනකොට අමුතුවෙන් නරකයි කියලා ගන්න දෙයක් නැහැ. එතකොට නිකම්ම අදහසක් එනවා නරකයි කියලා. ඊට පස්සේ බලෙන්වත් හොඳයි කියලා අදහසක් ගන්න බෑ. ඊට පස්සේ නරක ඔප්පු වෙලා පෙවුනට පස්සේ අන්න ඒ වගේ කේසා ලෝමානකා දන්තා තචෝ මංසං නහාරු අට්ටි අට්ටි මිජ්ජං වක්ඛං හදයන් ওই විදිහට මේ ශරීරයේ තියෙන මේ කොටස් පිළිබඳව ඒවා හොඳද නරකද කියලා විමසලා බලපුවාම ඔන්න අපිට තේරෙන්න පටන් ගන්නවා ඒවා නරකයි කියලා. හරි. ඉතින් එතකොට මේ ශරීරත් එක්ක අපිට ලොකු පීඩනයක් එන්නේ නැහැ. දැන් අපිට ලොකු පීඩනයකින් ඉන්නේ. මොකද්ද පීඩනය? ඇති මේ හැමදාම දකින්න ඕන ශරීර දැකීමේ ආසාවෙන් කොච්චර මේ ලෝකෙම මිනිස්සු පොඩ බලන්න උදේ ඉඳන් හැන්දෑ වෙනකන් ඉන්නේ කුතුහලයෙන්. මොකද මේ ලස්සන ශරීර දකින්න ඕනෑ කියලා යම් කිසි තැනකින් යනවද මෙහෙම වටපිට බල බල වටපිට බල බල ප්‍රියයි සුන්දරයි මధుරයි කියන්න පුළුවන් ශරීර හොයනවා. දැක සතුටු වෙන්න නේද? දැක සතුටු වෙන්න. ඒ ශරීරය ගැන අසා සතුටු වෙන්න. මෙයා මෙහෙමයි මෙහෙම 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 කියලා නේද? අහලා සතුටු වෙනවා. නේද? එතකොට ඉතින් දැක අසා විඳ සතුටු වෙන්න මේ ශරීර නේද? බැරිලත් කතා කරොත්.
පුදුම විදිහට සතුට වෙනවා නේද? ස්පර්ශ කරොත් පුදුම විදිහට සතුට වෙනවා. ඉතින් මේ මේ ලෝකේ ඉපදිච්ච අපි මේ මනුස්ස ශරීරات එක්ක සතුට වෙනවා. ඒ සතුට නරක නැහැ. ඉතින් සතුටක් නේක සතුටෙන් ඉන්න ඕනේ. නමුත් ඒක නිවැරදි සතුටක්ද කියලා බලා ගන්න ඕනේ. අනිත් එක අපි මේ ජීවිතේ විඳින සතුටක් තියෙනවා නම් ඒක දුක පිණිස පවතින එකක් වෙලා බෑ නේද? දුක පිණිස පවතින එකක් වෙලා පුළුවන්ද? බෑ. මම අල්ලගන්න දේ වෙනස් වෙලා නැති වෙලා යනවා නම් මම අල්ලන දේ මං ගිහින් මං හම්බ හරිය මහන්සියලා හම්බ කරන්නේ හකුරු කියලා හිතන්නකෝ. හරිද? ඉතින් මට හංගන්න තියෙන එකම තැන වක්කඩ කියලා හිතන්නකෝ. නේද? වක්කඩේ හැංගුවොත් මොකද වෙන්නේ? ඒවා මගේ ආරක්ෂාව යටතේ තියෙද්දිම දිය වෙලා යනවා. නේද? ඒ වගේ තමයි අපේ ජීවිතේ. අපි කොච්චර වැට බැන්දත් කොච්චර මොනතරම් පරිස්සම් කරන්න හැදුවත් මුළු ජීවිත කාලෙම කෙනෙක්ව අරගෙන අන් අයගෙන් පරිස්සම් කරගන්න පුළුවන් නමුත් මැරෙනවද නැද්ද? අන්න රෝගයෙන් පරිස්සම් කරන්න බෑ අපිට. මරණයෙන් පරිස්සම් කරන්න බෑ. ජරාවට පත් වෙන එකෙන් පරිස්සම් කරන්න අපි ප්‍රාර්ථනා කරන ලස්සන රූපයක් තියෙනවා නම් ඒ රූපය දවස් කීයද, සති කීයද, මාස කීයද නේද? ඊට පස්සේ පාරේ එකයි යන්න වෙන්නේ නිකන් හරි අමාරුවෙන් වගේ තත්ත්වයට තමයි පත් වෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව, ඇත්තම කතාව. ඒක ඒවා අපිට ඒවා කල්පනා කරන්නේ නැහැ. ඉතින් ඒකින්ද මේවා තේරුම් අරගෙන ජීවත් වෙන්නටයි අවශ්‍ය. තේරුම් අරගෙන ජීවත් වෙනවා නම් ශරීරය හින්දා මැරෙන්නේ නැහැ නේද? හොඳයි. කොහොම නමුත් කමක් නැහැ. දැන් අපි මේ භාවනාව දැන් මේ දවස් කීපෙම මේක ලෑස්ති වුණා මිසක් මේක කරන විදිය ගැන සාකච්ඡා කරේ නැහැ. නේද? දැන් අද තියෙන්නේ අපිට කරන විදිය ගැන සාකච්ඡා කරන්න. පළවෙනිම අවවාදය දැන් අපි බලමු මේ කරන විදිය ගැන කතා කරද්දී බුදුරජාණන් වහන්සේ මේ අසුභ සංඥාව උපදවා ගැනීම සඳහා කරන්න ඕන විදිය දේශනා කරා උපමාවකින්. මල්ලක දාලා තියෙන නොයෙකුත් ධාන්‍ය ජාති. වී දාලා තියෙනවා, මෑ දාලා තියෙනවා, මුන් දාලා තියෙනවා, කව්පි දාලා තියෙනවා කියලා තනුව එක එක ගෝණියක. මේ කට දෙපැත්තෙන් බැඳලා තියෙන මේ මල්ල ලෙහෙනවා. ලෙහලා මේන් වී මේන් හාල් මෙන්න මෑ මෙන්න මුන් කියලා වෙන් කරනවා. හරිද? අන්න එහෙම වෙන් කරනවා වාගේ මොකද කරන්නේ? තමන්ගේ ශරීරය තමන්ගේ මනසින් වෙන් කරනවා. හරි? වෙන් කරලා කොහොමද? මෙන්න කෙස්, මෙන්න ලොම්, මෙන්න නිය, මෙන්න දත්, මෙන්න සම. අද කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇට මිදුළු ආදි වශයෙන් ඒවා වෙන් වෙන්න වෙන් වෙන්න වෙන් වෙන්න ශරීරය දකිනවා. හරි. දැන් මෑ, මුං ආදිය කොහොමද අපි වෙන් කරගන්නේ? අර එකට තියෙන ඒවා වෙන් කරගන්නේ කොහොමද? ඉතින් අපි තා සරලව ඒක දිහා බලමු. මෑයි වී වෙන් කරන්න පුළුවන් මොකක්ද ඒ දෙකේ තියෙන වෙනස? පාට වෙනස් නේද? ලේසියෙන් පුළුවන් කාට හරි කියලා මෙන්න මේ පාටේ මේ පැත්ත දාන්න, මේ පැත්ත පාටේ දාන්න කියලා. හැබැයි වී කව්පි දෙකකට ගත්තොත් එහෙම වෙන් කරගන්න අමාරුයි පාට එක වගේ. එතකොට වෙන් කරන්නේ මොකෙන්ද? හැඩේ වෙනස් නේද? එහෙනම් වර්ණ අනුව වෙන් කරන්න පුළුවන්. හැඩේ අනුව වෙන් කරන්න පුළුවන්. තවත් මොන හරි දෙයක් වෙන් කරන්න ගියාම සුවඳක් තියෙනවා නම් සුවඳ අනුව වෙන් කරන්න පුළුවන් නේද? ඒ වගේව පාවිච්චි කරන්න පුළුවන් වෙන් කරන්න. ඒ වගේ එතකොට ඒ වගේ ලක්ෂණ බලනකොට දැන් වර්ණ වෙන් කරේ වෙන මොකටවත් නෙවෙයි, කාරණාවක් ඇතුවයි වෙන් කරේ. හරිද? දැන් අර වගේ මොකද ධාන්‍ය මල්ල වෙන් කරා වගේ මේකත් අපේ ශරීරයත් වෙන් කරගන්නවා. හැබැයි කාරණාවක් ඇතුව. මොකක්ද කාරණාව? පිළිකුල්ද කියලා බලන්න. පිළිකුල්ද කියලා බලන්න. ඉතින් බලමින් තමයි බලන්න ඕනේ. දැන් ඕනම දෙයකට වටිනාකම් ලැබෙන කාරණා කීපයක් තමයි වර්ණය, හැඩය නේද? නේද? වර්ණය, හැඩය. එහෙමනේ අපි මිනිස්සුන්ට වටිනාකම් දෙන්නෙත් එහෙමනේ. ඔක්කොම මස් හැබැයි. මිනිසුන්ගේ ඔක්කොම ලේ. ඔක්කොම කටු. එහෙමනේ. එතකොට අර සැකිල්ල වගේ තියෙන්නේ ඇට සැකිල්ල. සැකිල්ල වගේ නෙවෙයි, සැකිල්ල තමයි ඇට සැකිල්ල කියන්නේ ඒකනේ. නේද? එතකොට ඒක සැකිල්ල. ඊට පස්සේ ඒ සැකිල්ල වටේට මැටි ගහලා වගේ ගහලා තියෙනවා මස්, නහර නේද? එතකොට නහර සහිත මස්. ඉතින් ඒක අර වේලෙන් නැති වෙන්න ලේ දාලා තියෙනවා
මේ ඔක්කොම එළියට පනිනවට පැක් කරලා තිනවා හොඳට තද කරලා. හරි දැන් හිතන්නකෝ අපි කෝටු කෑල් ටිකක් හිටවලා මැටි ගහලා මැටි ගහව කියලා මැටි ගහපු එකේ මේ මැටි ටික එළියට පනිනවට මොකද කරන්නේ? තද ඉටි කොලියක් දාලා බඳිනවා තද්ද කරලා බඳිනවා වගේ මේ හැමෙන් නේද? මේක තමයි එතකොට අපි කියන්නේ පැකින් එක තමයි හැම නේද? අන්නේ පැක් කරනකොට ඒ කියන්නේ මේක මේ පාර්සල් කරනකොට ඉතින් ඒ එක එක ඒවට පොඩි පොඩි හැඩ වෙනස් වෙලා සමහර ඒවා මහතට පැක් වෙලා සමහර ඒවා කෙට්ටුවට නේද? සමහර ඒවා ඇදේට ටිකක් නේද? ඈ මූණ එහෙම පැක් කරනකොට සමහර ඒවා ඇද වෙලා සමහර ඒවා දිගටි වෙලා සමහර ඒවා රවුම් වෙලා නේද? ඊළඟට පැකින් එක සමහර ඒවා සුදුයි කළුයි නේද? එක එක පාට පැක් කරපු ඉටිකොලේ වගේ තමයි හැම නේ ඔක්කොම එක වගේ. එතකොට නමුත් අපිට වර්ණ සහ සටහන කිව්වේ හැඩයට. හරි. වර්ණ සටහන හින්දා අපි සමහර ඒවාට වටිනාකම් වගේ දීලා. නේද? දැන් මෙකන්නේ නේද ලෝකෙම ලස්සන කාන්තාවක් කියලා කිව්වොත් ඒ කාන්තාවගේ හැඩේ ලස්සනයි කියලා කියන්නේ හැඩේ ලස්සනයි සහ පාට ලස්සනයි. එහෙම නෙවෙන්න ඕනේ. එතකොට පාටටයි හැඩයටයි තමයි මේ වටිනාකම් දීලා තියෙන්නේ. හවුද නැද්ද? ඒ කියන්නේ පැක් කරලා තියෙන විදිය. නේද? හැබැයි ඔක්කොම තියෙන්නේ නෝ ඒකම දේවල්. ඉතින් මෙන්න මේ පොඩි දෙයකට වටිනාකම් දීලා ඒවා ලොකු කරලා අරගෙන ලෝකෙම ඉන්න හොඳටම පැක් කරලා තියෙන නේද මස් ගොඩට තෑගි දෙන හොයලා. ඉතින් මේ වගේ මහා විකාර වැඩ කොටක අපි ඉන්නවා. කොහොමවත් කමන්නේ නැහැ. දැන් මේකේ ඇත්ත හොයන්න යන්නේ. එතකොට මොකද කරන්නේ? එක තැනකින් පටන් ගත්තා. දැන් කේස් ලොම් නිය දත් මේ පැකින් එක ගලවන්න කියලා තමයි අර බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. දැන් අපි ගැලෙව්වා ඒක නේද? ගලවලා මොකද කරේ? දැන් බලනවා කේස් ලොම් නිය දත් සම්මාස්නහර අර අර විදිහටම වර්ණ කියන ඒවා පිළිකුල්ද හොඳයිද? ඒ විදිහට අපි එකක් ගමු පහත හින්දා දත් කියන එක ගමු නේද? ඔව්. දැන් හුඟක් මේකෙදි දේශනාවේ සඳහන් වෙනවා තමන්ගේ පැත්තෙන් සහ අනුන්ගේ පැත්තෙන් විමසන්න කියලා. ඉති අජ්ජත්තං වා බහිද්ධා වා කියලා දෙපැත්තෙන්ම විමසන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා විමසන්නේ තමන්ගේ පැත්තෙන්. මගේ දත් කියන මම මෙනෙහි කරනවා නම් මගේ හිත තියෙන්න ඕන කොහෙද? දත්වලද මගේ දත්වලද? දන්තා කියලා ගන්නකොට දත්වලද මගේ දත්වලද හිත තියෙන්න ඕන? මගේ දත්වල තමයි හිත තියෙන්න ඕනේ. එහෙම නේද? එහෙනම් නේද දන්තා කියලා අර දන්ත ශල්‍යාගාරයක ඉස්සරහා තියෙන එකක් වගේ හිතේ මේ නේද? ඇතිකරන දන්ත මන්සම් කියනකොට නේද? කඩේ කියලා තියෙන මස් ගුලියක් වගේ එකක් හිතේ තියාගෙන භාවනාවට යදිලා හරියන්නේ නැහැ. මන්සම් කියනකොට කොහේ මස්ද? තමන්ගේ ශරීරය. හරිද? එහෙනම් දැන් දන්තා කියනකොට කායානුපස්සීව වාසය කරන යෝගියා කෙස් ලොම් නිය දත් කියලා කියන කොටසට අපි ආවා. දැන් දන්තා කියලා මෙනෙහි කරනවා. එතකොට මේකට හිතෙන් දන්තා කිය කිය කියන්න ඕනද? නැහැ උනේ. නැහැ කිව කියලා ප්‍රශ්නෙකුත් නැහැ. හැබැයි කියන එක නෙමෙයි වැඩේ තියෙන්නේ, මෙනෙහි කරන එකයි වැඩේ තියෙන්නේ. එහෙනම් තමන්ගේ දත් ටිකට හිත ගන්නවා. අරගෙන ඉස්සෙල්ලාම පිරිකුල්ද නැද්ද මේක ලෝකෙට පිරිකුල් එකක්ද නැද්ද කියලා බලාගන්නයි අපිට ඕනේ. පිරික්සන්නයි ඕනේ. නේද? හොඳයිද නරකයිද කියලා. දැන් බලනවා මගේ දත් ටික කියලා පාට ඉස්සෙල්ලාම වර්ණ. හරිද? කොහොමද දන්නේ? දත්වල පාට මොන පාටද? හා හා සුදු තියෙනවා කියලා ඔන්න දැන් කියනවා. හරිද? දැන් මම අහනවා තමන්ගේ දත් ටික මොන පාටද? මගේ දත් ටික මොන පාටද කියලා අහුවොත් ඔන්න සුදු කියලා උත්තර දෙන අය ගොඩාක් අඩුයි. නැති තරම. ඇයි? හොඳටම දන්නවා මේක මැලියම් පාටයි නේද? සුදු කිව්වට ඒක නිකන් අප්‍රසන්න පෙනුම තියෙන්නේ කියලා දන්නවා. දුඹුරු පාටයි සමහර වෙලාවට ඇතුළු පැත්තෙන් කළු පාටයි නේද? කුහර එහෙම තියෙනවා නම් නේද? ඒවත් එක කහට බැඳිලා. ඉතින් එහෙනම් ඒක සාමාන්‍ය ලෝකෙට සුදුසු පාටක් නෙවෙයි ඒක. නේද? ලෝකයේ මිනිසුන්ට සුබ පාටක් නෙවෙයි ඒක.
එහෙනම් ඔන්න මටම දැනෙන්න පටන් ගන්නවා මේක සුබ නෑ කියලා. ඊළඟට වර්ණ, ඊළඟට සටහන කියන්නේ මොකද්ද? සටහන කියන්නේ හැඩේ. සටහන කියන්නේ හැඩේ. හරි. අයිසිං වලින් කේක් වල උඩ හැඩයක් හදලා තියෙනවා, මල් හැඩයක්. ඒක මල්ද අයිසිංද? ඒක අයිසිං. ඒකේ හැඩේ මල් වල හැඩේ. ඇයි එහෙම හදන්නේ? ඒ හැඩයට කවුරුත් කැමතියි. ඒක සුබ දසුනක්. ඒක දැක්කහම ප්‍රීතිය උපදිනවා. නේද? මට සාමාන්‍යයෙන් අදහසක් තියෙනවා, මං කවුරු හරි දැක්කම හොඳට හිනහ වෙන්නේ නේද? මගේ දත් ටික ගැන අනිත් අය කැමති, ඒකේ හැඩයට අනිත් අය කැමති කියලා නේද? ඒකින්ද කේක් හදන එක්කෙනෙක් කල්පනා කරා, හරිද, මුතුවන් දත් දෙපලක් විදිහට දත් සෙට් එකක් කේක් එකක් උඩ නේද? ඉතින් හැඩයට කැමතිනේ. කොහේ හරි කවන්නේ කාගේ හරි දත් සෙට් එකක් කේක් එකක් උඩ හදලා තිබ්බොත් අයිසිං වලින් ඒ හැඩේ, අර මල් හැඩේ වෙනස් කරලා දත් හැඩයක් හැදුවොත් කොහොම තියේද? විදුරු මස් එහෙම දාලා, රතු පාට අයිසිං දාලා නේද? එහෙම වුණොත් එහෙම මහා නේද අප්‍රසන්නකමක්. එහෙනම් ඒක මං එහෙම කිව්වේ, ඒකෙන් තේරෙන්නේ මොකද්ද? දත්වල හැඩේ අපි මිනිස්සු දැක්ක ගමන් පෙන්වුවාට ඒක ඉතාම පිළිකුල් හැඩයක්. හරිද? ඒකේ වර්ණත් පිළිකුල්, හැඩයත් පිළිකුල්. ඊළඟට ගන්ධ, ඊළඟ එක තමයි හොඳයිද නැද්ද, හොඳයිද නැද්ද කියලා බලන්න බලන එක තමයි ගන්ධ නේද? ඒ ගැන මොකුත් කියන්න ඕනේ නැහැ. දැන් ඕනනම් පරීක්ෂා කරලා බලන්න පුළුවන් ඇඟිල්ලෙන් පිරිමදලා නේද? පොඩ්ඩක් නහයට ඇඟිල්ල කිට්ටු කරලා බැලුවොත් සිනිගන්ධේ බෑ. එහෙනම් ගන්ධ වශයෙන් මේක ඉතාමත්ම පිළිකුල් නේද? උදෑසන එහෙම දත් ටික සුද්ධ කරන්නේ නැතුව ඉස්සෙල්ලා කවුරු හරි ආවොත් පුදුම තමන් පුදුම අපහසුතාවයකට පත්වන, මහ ලැජ්ජාවක් උපදිනවා නේද? අතින් වහගෙන තමයි කතා කරන්නේ. හොඳයි, ඊළඟට තව එකක් මෙතෙන්ට එකතු කරගන්නවා. ඒ තමයි පිහිටි තැන. හරිද? අපි තුමු ගොටුකොළ පඳුරක් හොඳට හැදිලා, හැබැයි මේක පිහිටලා තියෙන්නේ වැසිකිලි වලක් ළඟ. මේ පඳුර හැදිලා තියෙන්නේ, හරි. එතකොට එන්න ඒ වැසිකිලි වල ළඟ හින්දා අපි ඒක ගන්න කැමති නැහැ. එහෙනම් පිහිටි තැන වශයෙන්ුත් පිළිකුලා කියන්නේ නේද? දත් ටිකක් තියෙන්නේ නේද? මස් තියෙන, සෙම තියෙන, කෙල තියෙන ඒ වගේ තැනක. එහෙනම් ඒ දත ඒක හින්දත් පිළිකුලයි. ඊළඟට ආශ්‍රය කරපු දේ. ආශ්‍රය කරපු දේ කියලා කියන්නේ ඒක හැදිලා තියෙන දේ. හැදුනෙත් දැන් දැන් බලන්න ගොටුකොළ පඳුර, අර වැසිකිලි වල ළඟ තියෙන ගොටුකොළ පඳුර ගන්න නැති වෙන්න ඉතින් අරගෙන හොඳට හොදලා ගන්න තිබ්බනේ නේද? තැන හින්දත් පිළිකුලයි, අරගන්නෙත් නැහැ. ඇයි? ඒක අර පොහොරෙන් හැදිලා ඇති කියලා සැකයක් තියෙනවා. ආන් ඒ හැදෙන්න භාවිතා කරලා තියෙන පිළිකුල් දෙයක් නම් එහෙමත් මේක පිළිකුල උපදිනවා අපිට. ඇත්තම දත් හැදිලා තියෙන්නේ නේද? නිකම්ම තිබ්බ විදුරු මහෙන් තමයි ආවේ නේද පොඩි කාලේ. එහෙනම් මස් වලින් ඒවයෙන් ආවේ නේද? කටු වලින් හැදිලා තියෙන්නේ. එන එක පිළිකුලයි. එහෙම බලනකොට ඔන්න මට හැඟීමක් උපදිනවා, මේ දත් නම් ඉතාම පිළිකුලයි කියලා. හරිද? එහෙනම් වර්ණ සංඨාන කියන්නේ හැඩයට. හරි. වර්ණ සංඨාන ගන්ධේහි ගන්ධ ආසයෝ කාසතෝ තත. ආශ්‍රය කරපු දේවල් කියන්නේ හැදෙන්න භාවිතා කරපු දේවල් සහ තියෙන තැන. පස් ආකාරයකින් එකක් අරන් මෙනෙහි කරනවා ඒකේ ඇත්ත தත්ත්වය වටහා ගැනීම සඳහා. හරි. දැන් ඒ වගේම දැන් ඔය දත්තාව එකක් ගමු අපි හැම කියලා. දැන් පේන්න තියෙනවා දෙක තුනක් ගමුකො නේද? ඔක්කොම විස්තර කරන්න බෑ. දෙකක් විස්තර, දෙකක් තුනක් විස්තර කරනකොට තේරෙනවා. දැන් අපි දත් වල සාමාන්‍ය ලෝකයේ මිනිස්සුන්ට කියන්නේ මොනවා කියලාද? සාමාන්‍ය ව්‍යවහාරයේ සාමාන්‍ය සංඥාව දන්ත කල්යාණය නේද? දන්ත කල්යාණය. තව කල්යාණයක් තමයි චවි කල්යාණය. හා දැන් බලමු චවි කොහොමද කියලා නේද? මම ඊයේත් මතක් කරා හම. හම කියන එක වර්ණ වශයෙන්. අන්න සමහර විට වර්ණ වශයෙන් නම් කට්ටියට හොඳයි කියලා හිතෙන ස්වභාවයක් තියෙනවා. නමුත් ඒ වර්ණයත් එක්කම ඊළඟට අපි යමුකෝ සටහන් වශයෙන් කියලා. හැඩේ. නේද? හම කිව්වහම වර්ණ වශයෙන් කිව්වත් අපි හැම වෙලෙම හම බලන්නේ කොහේ තියෙන හමක් කෙරෙහිද කෙනෙක්ගේ. අපේ මිනිස්සු හරි කපටි වැඩක් කරනවා. හරිද? මොකක්ද දන්නවද?
එක පාට 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 අලුතෙන් හං වගේ අද්දා ගන්නවා. හරිද? තට්ටු තියලා හැම හැඩ තියලා හැඩ වෙනස් කරලා ඔක්කොම කරලා නේද? මොනවද? දැන් මෙහෙට එනවා නම් සුදු සුදු පාට හං වගේ අදාගෙන ආවේ දැන් නම් නේද? දැන් මගුල් ගෙදර ගෙම යන්න කිව්වනම් නේද? එහෙනම් හැම වෙනුවට වෙන ඇඳුමක් නේද? වෙන ඇඳුමක් කියලා ඔන්න පාට වෙනස් කරනවා. මොනවා වෙනස් කරත් හැබැයි මූණේ වහන්න බෑනේ. ඒකින්ද අපි දැන් පුරුදු වෙලා තියෙන්නේ මූණු කෑල්ල කොහොම හරි කරලා නේද? කොහොම හරි කරලා ඒක සුද්ධ කරලා පාට ಜಾති කාලා මැලියන් ಜಾති කාලා කොහොම හරි කරලා හදා ගන්නවා නේද? එතකොට අන්න එහෙම කොහොම හරි කරලා හදාගත්ත මේ හැම ගැන විතරක් අපි මෙනෙහි කරලා හරියන්නේ නැහැ. තමන්ගේ ශරීරයේ හැම ගැන භාවනා කරන කෙනා හිස මුදුනේ ඉඳන් පාදාන්තය දක්වා තමන්ගේ ශරීරයේ හැම පිළිබඳව හිස් මුදුනේ ඉඳන් පාදාන්තය දක්වා වර්ණ වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. ඇයි අපිට මේ හැම වහලා වෙන හැමකින් යන්න වෙලා තියෙන්නේ ගමන බිමනක් යනකොට? නේද? ලැජ්ජයි. හැම පෙන්වන්න බැරි තරම් අප්‍රසන්නයි. ඒකින්ද ලැජ්ජයි. එහෙම නේද? ඊට පස්සේ හැම තියෙන හැඩේ ඒත් එහෙමයි. ඒකයි වෙන හැඩ හදන්නේ. නේද? ඇඳුම් එහෙම හදනකොට වෙන වෙන හැඩ හදනවා. නේද? අත් උස්සලා හදනවා. නේද? ඈ එක 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 විදිහට හදනවා. ඒ හදන්නේ ඒක ඉතාලම පිළිකුලයි. ඒ හැඩ ගැලපෙන්නේ නැති හින්දා. ඊට පස්සේ වර්ණ సంతාන ගන්ධ හැම කොහොමද දන්නේ? නේද? උඩින් ඉඳන් පල්ලෙහා දක්වාම අපි මෙනෙහි කරොත් එහෙම මෙන්න මේ වගේ හැඟීමක් උපදින්නේ. මම රෝහලකට ගියා. මගේ යාළුවෙක්ගේ ටික විහිළු දන්න කෙනෙක්, එයාගේ කවුරු හරි එක තැන් වෙලා ඉන්නවා කියලා හිතන්නකෝ ස්පිරිතාලේ. එයා පොරෝපු ඇඳ ඇතිරිල්ලක් අරගෙන මගේ ඔළුවේ ඉඳන් එයා පොරෝල කිලුටු වෙච්ච ඇඳ ඇතිරිල්ලක් අරගෙන මගේ ඔළුවේ ඉඳන් වහලා අරයා කකුල් දෙක පැත්තේ අල්ල ගන්නවා. මට මොනව හිතේද? ලොකු අප්‍රසන්නකමක් ඇති වෙනවා. ඇයි ඒ? ඒකේ එක තැනක එක තැන් වෙලා හිටියන එක තැනක කෙළ ගඳ, එක තැනක සෙම ගඳ, එක තැනක මල මුත්‍ර ගඳ නේද? දහඩිය ගඳ ඔක්කොම තියෙනවා අරකේ. එහෙනම් මට ඉතා අප්‍රසන්නයි. දැනට තියෙන ඇඳුම කොහොමද දන්නේ? මේ ඇඳුම කොහොමද? මගේ සම කියන ඇඳුමේ එක තැනක සෙම ගඳ, එක තැනක කෙළ ගඳ, එක තැනක දහඩිය ගඳ, මල මුත්‍ර ගඳ ආදී වශයෙන් ඉතාමත්ම දුර්ගන්ධය පවතින එකක් තමයි හැම කියලා කියන්නේ. හරිද? එහෙනම් ඒක ප්‍රසන්නද අප්‍රසන්නද? ඒ වගේ පිහිටි තැන මස් උඩ තියෙන්නේ නේද? මස් උඩ තියෙන්නේ, ලේ උඩ තියෙන්නේ නේද? ලේ උඩ තියෙනවා විතරක් නෙමෙයි, මේක හරියට නිකන් අර දැන් අපි හිතමුකෝ අඹ බීම් එකක් හදන්න කෑලි පොඩි කරලා අරගෙන රෙදි කෑල්ලකට දාලා මිරිකුවා කියලා කෑලි ටික තියෙද්දී නේද ඉස්ම විතරක් එළියට එනවා. ඒ වගේ මේ අර හැම වටේට දාලා තියෙන මේ අපි මොකක්ද කියන්නේ මේකට පැකින් එක කියලා නේද? ඒකේ චූටි සිදුරු තියෙනවා නේද? ඒකෙන් අර ලේවත් ලේවලට එළියට එන්න බෑ. හැබැයි ඉදි කට්ටකින් හරියන්නොත් එළියට එනවා. ඊටත් වැඩි චූටි සිදුරු තියෙනවා. ඒවයි මොනවද එළියට එන්නේ? හැම වෙලෙම දහඩියට එන්න පුළුවන් නේද? දහඩියට එන්න පුළුවන්, තෙල් වලට එන්න පුළුවන් නේද? ලේ වල තියෙන අර තෙල් ගතිය මේ ඇඟේ හැම වෙලෙම තියෙනවා. දැන් අතගාල බලන්න මුණ තෙල් තියෙනවා. අරාබිය වගේ තෙල් උන්නන තැනක් මේක. තෙල් උන්නන තැනක් නේද? ඊළඟට ඒක ඉතාමත්ම දුගඳයි. දුගඳ සහිත තෙල් සහිත තෙල් වගේ තියෙන එකක් මේ හැම කියලා කියන්නේ නේ. ඉතින් ඒ හැම උඩ ලේ උඩ තමයි තියෙන්නේ. ඊළඟට හැදිලා තියෙන්නේ අප්‍රසන්න දේවල් වලින්මයි. එහෙනම් මේ හැම කියන එක පාරේ අරන් යන්න බැරි තරම් මෙහෙම භාවනා කරන කෙනා තමන්ගේ හැම ගැන මෙනෙහි කරපුවාම මගේ මේ වටේටම තියෙන හැමාර බෙඩ්ෂීට් එකක් පුරවලා වගේ දුගඳ සහගත කිලුටු ඇඳ ඇතිරිල්ලක් මගේ ඇඟ වටේ එතුලා වගේ මේ දුගඳ සහිත හැමෙන් මගේ ශරීරයේම වැහිලා තියෙන්නේ කියලා තමන්ට දැනෙනවා. දැනෙන්න ඕනේ ඒක. තේරෙන්න ඕනේ. හරි. මේ විදිහට දත් ගැන කෙටියෙන් කියනවා, කේස් ගැන මෙනෙහි කරනකොට
අද කේසා කියලා මෙනෙහි කරනකොට කොයි වගේ හැඟීමක් එන්න උනද? අපි දැන් අපේ ඔළුව උඩට කුරුල්ලෙක් වර්චස් කරා කියලා. මේ පාර යද්දී වෙලාවකට එහෙම වෙනවා. දැන් මොකද අයින් කරන කම මොකද්ද අදහස? අපෝ අප්‍රසන්න දෙයක් අප්‍රසන්න දෙයක් කියලා පිළිකුලක් තියෙනවා. අන්න ඒ වගේ භාවනා කරන කෙනාට දැනෙනවා මේ ඔළුව උඩ තියෙන තාමත්ම පිළිකුල් දෙයක් කියලා. හරිද? ඔළුව උඩට අර කුරුල්ලෙක් පහරලා වගේ. ඊළඟට ලොම් කියනකොට ශරීරයේ පුරාවට තියෙන මේ ලොම් ඉතාමත්ම ප්‍රසන්න දේවල්. කේස් ලොම් නිය කියලා කිව්වහම මේ නිය පොත්ත කියන එක කිසිම වැදගම්මට ගන්න බැරි නේද? ඉතාමත්ම පිළිකුල් කටයුතු කාටත් අප්‍රසන්නකම ඇති වෙන දේවල්. දත් ගැන අපි අර විදිහට මෙනෙහි කරන්නේ අප්‍රසන්නකම එන්නේ නැත්නම් අර විදිහට පස් ආකාරයකින් මෙනෙහි කරන්න ඕන. හරි. වර්ණ සංඨාන ගන්ධේහි ආසයෝ කාසතෝ තථා කියලා. එතකොට මේ විදිහට කෙස් ලොම් නිය දත් සම්මස් නහර ඇට ඇට මිදුළු මේ හැම එකක්ම ওই විදිහට මෙනෙහි කරනකොට අපිට පින්නත්නි එක හැඟීමකට එන්න පුළුවන්කම තියෙනවා. මේක අපි තෝරමු මේ විදිහට මේක හොඳට තේරුම් ගන්න ඕන මොකද්ද වෙන්නේ කියලා. තමන්ගේ පැත්තෙන් මේ ශරීරය ගැන මෙනෙහි කරනකොට මේ බලන්න අපේ හිතේ තියෙන මේ ඉගෙන ගන්න දේවල් එකතු වෙන ගතියක්. එකතු වෙලා එක හැඟීමක් ඇති වෙන ගතියක්. මම හැමදාම කියන උදාහරණයක්මයි කියන්නේ. ඒ වෙලාවට මේ උදාහරණ ඕන හින්දා මට ඉන්නවා යාළුවෝ 10 දෙනෙක්. මම ඉතින් මේ කටි ඔක්කොම හොඳයි කියලා හිතාගෙන ඉන්නේ. එක්කෙනෙක් ගැන හොඳට හොයලා බලනවා. බලනකොට එයා හරිම නරක කෙනෙක්. දැන් මට හැඟීමක් එනවා එයා නරකයි කියලා. හරිද? තව එක්කෙනෙක් ගැන හොයලා බලනවා. එයා ඊටත් වැඩිය නරක කෙනෙක්. බලනකොට දැන් මට හැඟීමක් එනවා එයත් නරකයි කියලා. දෙන්නම නරකයි කියලා හැඟීමක් දැන් එක්කෙනෙක් නරකයි කියලා හැඟීමක් ආවා අනිත් එක්කෙනා නරකයි කියලා හැඟීමක් ආවා. කිසිම විදිහකින් මම කියන්නේවත් නැතුව මොකක්වත් නැතුව මට ඊට පස්සේ හැඟීමක් එනවා මොකද්ද? දෙන්නම නරකයි කියලා එක හැඟීමක් එනවා නේද? අප්පෝ දෙන්නම නරකයි කියලා එකක් එන්නේ. එක සිතුවිල්ලක් එනවා. හැබැයි ඒ සිතුවිල්ලේ දෙන්නම නරකයි කියලා නියෝජනය වෙනවා. කලින් එක මෙයා නරකයි කියලා ආව අදහසක් ඊට පස්සේ මෙයා නරකයි කියලා අදහසක් ආව දැන් දෙන්නම නරකයි කියලා අදහසක් එනවා නේද? එතකොට දෙවෙනි එක තිබ්බම හොඳටම ඇති. තුන්වෙනි එක තිබ්බම හොඳටම ඇති. ඒ කියන්නේ දෙන්නම නරකයි කියන අදහස තිබ්බම ඇති. ආය වෙන වෙනම ඕනේ නැහැ දැන්. නේද? හා. දැන් මම තුන්වෙනියත් ආශ්‍රය කරලා බලනවා. බලනකොට අප්පෝ එයාත් නරකයි. දැන් මොකද වෙන්නේ? තුන්වෙනිය නරකයි කියලා අදහසක් එනවා. හරිද? ඒත් එක්ක මොකද වෙන්නේ? තුන් දෙනාම නරකයි කියලා එක සිතුවිල්ලක් එනවා. ඔය විදිහට වෙන වෙනම 10 දෙනාගෙම මම ආශ්‍රය කරලා බලනවා 10 දෙනාම නරකයි කියලා. හරි වෙන වෙනම අදහස් එනවා. ඊට පස්සේ ඔක්කොම නරකයි කියලා එක සිතුවිල්ලක් එනවා නේද? බලන්න ඒ සිතුවිල්ල එන්න නම් වෙන වෙනම එක එකනා නරකයි කියලා පිරික්සලා බලන්න ඕනද නැද්ද? නේද? පිරික්සලා බලපුවාම වෙන වෙනම එක එකනා නරකයි කියලා නේද? මං කියනවා කාට හරි මේ වාගේ අලු 10 දෙනෙක් ඉන්නවා නේද? 10 දෙනාම නරකයි කියලා සිතුවිල්ල ඇති කරගන්න කියලා පිහියක් ගිහින් බෙල්ලට තියෙනවා. හරිද? මරනවා. 10 දෙනාම නරකයි කියලා සිතුවිල්ල ඇති කරගත්තේ නැත්නම් මරනවා කියලා පිහියක් බෙල්ලට තියෙනවා. අර මොනවා කියේද? ඕනනම් මං කියන්නම්. පුළුවන් තරම් මාව මරන්න එපා බොරු හරි කියන්න. 10 දෙනාම නරකයි හා. කිව්වට හැංගීම එන්නේ නෑ. හැංගීම එන්න නම් 10 දෙනාම නරකයි කියලා අපි හොයලා බලලම දැනගන්න ඕනේ. ඒ වගේ මං කියන මේ අයට ඔය භාවනා කරන්න ඕනේ ශරීරයේ පිළිකුල් කියලා හැඟීම දාගන්න කියලා. එනවද? එන්නේ නැහැ නේද? හැබැයි අපි කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇට මිදුළු ඔය විදිහට මුළු ශරීරෙම වෙන් කරලා මං අර ඉස්සෙල්ලා කිව්ව විදිහට එකින් එක වෙන වෙනම බැලුවොත් නදිරෝපු ආහාර කිව්වහම කොහොමද? හරියට නිකන් අර කුණු වෙච්ච කොස් කටු තියෙන්නේ. අන්න ඒ පැහැයෙන්. හරිද? නේද? දැකලා තියෙනවද කොස් කෙරි කුණු වෙලා නිකන් අලු පාටට වගේ තියෙන්නේ. අන්න ඒ පැහැයෙන් ඊළඟට නදිරෝපු කියන්නේ මේ දැන් මේ මොහොතේ වාගේ ශරීරයට ඇතුල් කරපු ආහාර තියෙනවා නම් ඒවා කොහොමද? අපි මොකද හිතමුකෝ නේද? මොනවද මේ හොඳ ප්‍රසන්න දැක්කහම හුඟා ප්‍රසන්නකමක් ඇති වෙන බතුයි පරිප්පුයි කැරටුයි බොංචි හරිද?
මේ ඔක්කොම තියෙන ලස්සන සලාද කොළ තියලා හොඳ බත් පිඟානක් තියෙනවා කියලා. ඉතින් බලන්නකෝ ඔක්කොම සුවඳයි නේද? පරිප්පු සුවඳයි නේද? බතුත් සුවඳයි. මෙච්චර මේ සුවඳ දේවල් කන අපෙන්. ඉතින් ඒකේ කන්නේ සුවඳ જાතින බිස්කට් සුවඳයි, චොක්ලට් සුවඳයි නේද? ඈ සුවඳ જાතිම කන අපිව ගඳ ගහන්නේ ඇයි දන්නේ? අපේ ළඟ ඉන්න බිස්කට් සුවඳ එන්න ඕන, චොක්ලට් සුවඳ දේවල් කන්නේ නේද? එහෙම නෙන්න ඕනේ. එහෙම දෙන්නේ. මේ බලන්න අපිට කණ්ඩි ඉස්සෙල්ලා මොකද වෙන්නේ කියලා. හරිද? මොකද වෙන්නේ? මේ පැත්තෙන් පරිප්පු ටිකයි මේ පැත්තෙන් බත් ටිකයි ඔක්කොම අරගෙන අනන්න දෙපෑ නේද? අනලා ඉවරලා බැලුවොත් කොහමද? එතනම අපසන්න වෙලා. ඊට පස්සේ උගුරෙන් පල්ලෙහාට දාන්න දෙපෑ නේද? උගුරෙන් පල්ලෙහාට දාන්න ඉස්සෙල්ලා මොකද කරන්නේ? ආව කාටට අරගෙන දාත්‍රිකත් එක්ක හපනකොට මොනවද එකතු වෙන්නේ? ආ දැන් කොහමද? මේ දැන් නිකන් හරි එලියට ගත්තොත් Tamanටම ආපහු දාන්න බැරි ගන්නට හැදිලා. එහෙනම් අපි උගුරෙන් පල්ලෙහාට දාන්නේ ඉතාලම පිළිකුල් දේවල් වගේ. එහෙනම් පිළිකුල් දේවල් වලින් හැදිච්ච ශරීරය පිළිකුල්ම තමයි. මේ ශරීරයේ හින්දා මේවා පිළිකුල් වෙලාම ඇතුළට යන්නේ. නේද? හරි දැන් බඩට ගියාම කොහමද? බලන්න එපා වැඩේ නේද? ඔක්කොම එකට ඇනිලා පොඩි වෙලා හැපිලා හරි කෑලි කෑලි වෙලා තියෙන එක උඩට මොනවද කහපාටට පිත වැක්කෙරිලා ආමාශ අම්ල එකතු වෙලා නේද? කටේ දී එකතු වෙච්ච සෙම කෙල වගේ ඒවා නිකන් නේද පෙන පිඩු වගේ තැන් තැන් වල. හරි මතකයි නේද මං කියන්න ඕනේ නැහැ වමනේ කොටත් දැකලා තියෙනවනේ ඔබ. වමනේ කොට හැමම තියෙනවා මේක ඇතුලේ. ආ නොදිරපු ආහාර ඉතින් මෙයා මෙනෙහි කරගෙන කෙනා. ඒ මදුවට එකේ සැර නේද? මතකද වමනේ ගොඩක් සැර? නේද? පුදුම සැරක් තියෙන. ඉතින් ඒ සැර තමයි මේ අපේ හැම වෙලෙම තියෙන්නේ. මේක ඇතුලේ ඒ වගේ සැරට පැහෙන නේද? සැරට පැහෙන නේද? ඉතාමත් අප්‍රසන්න මේ දේවල් වගේ තියෙන හැම වෙලෙම. ඒකනේ අර ඒ පැහෙනකොට දැකලා තියෙනවා නේද? ගෑස් එකක් එනවන්නේ සාමාන්‍ය. නේද? තව මොන හරි පැහැෙන් දාලා තිබ්බම උඩින් අරිනකොට ගෑස් එකක් එන එකනේ. කාලේ හැම ටිකක් කළා යද්දි මොකද කරන්නේ කට්ටිය? ගොරෝස් ගාලා උඩට ඈ ටික ටික සරෙන් තරෙන් යනවා නේද? උද්දංගම වාතය, අදෝගම වාතය ඔක්කොම හිතා දුගඳයි නේද? මේක ඇතුලේ තනි කරම නේද කුණු වෙන යමක් පැහැෙන එකක් වගේ තමයි මේක ඇතුලේ. ඉතින් මේ අදහස් මේවා ඇති කරගත්තාම කොනක ඉඳන් ඔක්කොම ලේ කියලා මොකද නේද? මාස් කියලා මොකද? කටු කියලා මොකද? ඉතින් හැම එකක් ගැනම ওই විදිහට මෙනෙහි කරපුවාම අන්තිමට මොකද වෙන්නේ? එක හැඟීමක් එනවා. 10 දෙනාම නරක නම් 10ම නරකයි කියලා එක හැඟීමක් එනවා වගේ මේක මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන ගියාම අපිට එක හැඟීමක් ඇති වෙනවා මෙනෙහි කරන කෙනාට මේ ශරීරයම පිළිකුල් කියලා. මේ මුළු ශරීරයම පිළිකුල් කියලා එක හැඟීමක් එනවා මෙනෙහි කරන කෙනාට. ඒක එහෙම වෙනවමද නැද්ද? අර විදිහට එකින් එක මෙනෙහි කරගෙන ගියොත් ඒක එහෙම වෙනවමද නැද්ද? වෙනවමයිද නැද්ද? මං කියන හින්දාද කියන්නේ? මං කියන හින්දාද? නැල්ලු. ඉතින් මන්නේ දැන් කිව්වේ. නේද? නෑ. නේද? මං කියන හින්දා නෙවෙයි කියන්නේ ඒක වෙන බව අපි දන්නවා. හරිද? ඒක වෙන බව අපි දන්නවා. හොඳයි එහෙනම් බලන්න හරියට මොන වගේද පාර යනකොට බලුකුණක් දැක්කහම ආන් ඒ බලුකුණ කෙරෙහි ඇති වෙන්නේ මේක ඇහැ පිළිකුලයි කන පිළිකුලයි බඩ පිළිකුලයි කියලා වෙන වෙනම කියනවද නෑ එක පාටම එකවරම මහ පිළිකුලක් කියලා අදහසක් ඇති වෙනවා අන්න ඒ වගේ මුළු ශරීරය ගැනම එක අදහසක් ඇති වෙනවා පිළිකුලයි කියලා හරිද ආන්ගේ අදහස උත්පාදනය කර ගැනීම තමයි අපි මේ අසුභ භාවනාවෙන් ඉස්සෙල්ලාම බලාපොරොත්තු වෙන්නේ ඉතින් දැන් බලන්න සිහියෙන් කරන්න වෙනවා හැටි නේද නුවණෙන් කරන්න වෙන හැටි නේද වීරියෙන් කරන්න වෙන හැටි එක පාටම කැමැත්තක් නැහැ. ඒ පිළිබඳව නමුත් අපි සිහියෙන් ඒක කරන්න ඕන. මොකද සිහියෙන් කියන්නේ
හැම වෙලේම බලනවා දැන් දෙකක් තුනක් හතරක් යාළුවෝ 10 දෙනාම නරකයි කියලා කියන්න නම් එක එක්කෙනා වෙන වෙනම බලන්න ඕනේ. ඉතින් වෙන වෙනම බලනකොට ටික 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 මට මේ වාගේ පිළිකුල් අදහස් ඇවිල්ලා අන්තිමට මුළු ශරීරයම පිළිකුලයි කියලා එක හැඟීමක් උපදිනවා. මුළු ශරීරයම පිළිකුලයි කියලා එක හැඟීමක් උපදිනවා. හරිද? අන්න ඒක උපදින තුරු කරගෙන යන්න ඕනේ. හරි. එතකොට ඒ හැඟීම අපේ හිතෙන් නැගෙන තුරු කරගෙන යන්න ඕනේ. දැන් සමහර අය මගෙන් අහනවා කොච්චර වෙලා කරන්න ඕනද මේ අසුභ භාවනාව? කොච්චර කාලයක් කරන්න ඕනද කියලා. සමහර අය අහනවා කොටස් 32 කී වාරයක් කරන්න ඕනද කියලා. සමහර අය කාලයක් අහනවා, සමහර අය වාරයක් අහනවා. ඒක සාධාරණද? මේකට අපි කියන්නේ භාවනා කරන අය දැනගන්න ඕනේ කරන්න ඕනේ කාලයක්වත් වාර ගානක්වත් නෙවෙයි, ලිඳක් කපනවා වාගේ උල්පත මතු කරගන්න. උල්පත තමයි මුළු ශරීරයම පිළිකුලයි කියන හැඟීම. ඒකට අපි කියමු උල්පත කියලා. ලිඳක් කපනකොට කවුරු හරි අහනවා කොච්චර කපන්න ඕනද යට කපන්න ඉස්සෙල්ලා අහනවා. මොකද්ද කියන්නේ? උල්පත හම්බෙනකන් කියලා. නේද? කාලයක් කියන්න පුළුවන්. තව කෙනෙක් අහනවා කී දවසක් කපන්න ඕනද කියලා කාලයක් අහනවා. අරේ මේ ප්‍රමාණයක්. මේ අහන්නේ කාලයක් කරන කී දවසක් කපන්න ඕනද? උල්පත හම්බෙනකන්. එහෙනම් අසුභ භාවනා කරන කෙනා මගෙන් අහනවා කොටස් 32 නවගුණ වල කීසරයක් ගන්න ඕනද? නේද? මොකද්ද? මුළු ශරීරයම අසුබයි කියලා දැනෙනකන්. නේද? නැත්නම් කොච්චර කාලයක් ඕක කරන්න ඕනද? සමහර කෙනෙක් එක්කෙනුට එක දවසක් වෙන්නත් පුළුවන්. ඇයි? සමහර පැති තියෙනවා නේද? අඩි 10 කම නතර වෙනවා. නේද? ඒ වගේ සසර බොහෝ පුරුදු කරගත්ත අය තියෙනවා ගැඹුරට ලිඳ කපන්න ඕනේ. උඩින්ම එනවා එක පාට වෙනවා. හරිද? සංසාර ජීවිතයේ භාවනා පුරුදු කරගත්ත ඇත්තු ඉන්නවා. සමහර පැති තියෙනවා හනියගේ හැමදාම කාර්කස වෙලා පොළව. ඉතින් ගොඩාක් යට කපන්න වෙනවා. ඒ වගේ ධර්ම නියගයට අහු වෙලා සසර ආපු අය ඉන්නවා. ධර්ම වැස්සට තෙමිච්ච නැති අය ඉන්නවා. ඒ කට්ටියට ඉතින් ගොඩක් ගැඹුරට කපන්න වෙනවා. උල්පත පාදකන්ට. නේද? දැනුත් ඉතින් මෙච්චර ධර්ම වැස්ස තියදී තෙමෙන්නේ නැති අය ඉන්නවනේ. නේද? එහෙනම් කිය යුතුව තියෙන්නේ අරමුණ ළඟා වෙන තුරු. අරමුණට ඒ අරමුණ උපදින තුරු තමන්ගේ මනසෙන් මේ ශරීරයම පිළිකුලයි කියන හැඟීම උපදින තුරු අපි මේක කරගෙන යන්න ඕනේ. හරි. දැන් හැඟීම ඉපදුනා. හැඟීම ඉපදුනාට පස්සේ දැන් තේරෙනවා මේ ශරීරය දැන් මේ භාවනා කරන කෙනාට ඉඳගෙන කොහෙද තමන්ගේ ශරීරය ගැනමයි කරන්නේ. හරි. තමන්ගේ ශරීරය ගැනමයි කරන්නේ. එතකොට ඔන්න කෙනෙකුට තේරෙනවා දැන් ඔන්න මෙයාට කරන කෙනා තේරෙනවා දැන් මට මේ ශරීරය පිළිකුලයි කියලා හැඟීම ඉපදුනා කියලා. ඉපදුනා නම් ඒ හැඟීම පින්වත්නි අපි ඒ හැඟීම බොහෝම ප්‍රවේශයෙන් ආරක්ෂා කරගන්න ඕනේ. බොහෝම ප්‍රවේශමෙන් ආරක්ෂා කරගන්න ඕනේ. ඇයි? මේ තමයි අපි ඊයේ පෙරේද කතා කරා සසර දෝෂය. සසර බොහෝ දුක් වේදනා විඳින, බොහෝ පීඩා විඳින අදහසක් තමයි මේ සුභ හැඟීම. එහෙනම් ඒ මට අවශ්‍ය කරන හැඟීම ඉපදුනා කියලා මුළු ශරීරයම පිළිකුලයි කියලා හරියටම හැඟීම ඉපදුනාට පස්සේ දැන් මොකද කරන්න ඕනේ? නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒ හැඟීම ආරක්ෂා කර ගන්න ඕනේ. හරි. ඊට පස්සේ අවධානය යොමු කරන කොයි පැත්තද? අනිත් පැත්තට. බහිද්ධාවා කාය කාය අනුපස්සී විහෙරති. ඒක ලේසියම පුළුවන් කරන්න. ඒක ඇත්තටම කියනවා නම් කෙටියෙන්ම සිද්ධ වෙන දෙයක්. මගේ ශරීරය ගැන තේරෙනකොටම මට අනිත් අයගේ ශරීරය ගැන වැටහෙනවා. මගේ ශරීරය ගැන තේරෙනකොටම මට අනිත් අයගේ ශරීරය ගැන වැටහෙනවා. තේරෙනවද? එතකොට මම කරන්නේ අනිත් අයගේ ශරීරය අරමුණු කරන්න විතරයි තියෙන්නේ. අනිත් අයගේ ශරීරය අරමුණු කරනකොට මට ඒවත් මේ වගේම පිළිකුල් බව ප්‍රකටව වැටහෙන්න පටන් ගන්නවා. මේක වගේම පිළිකුල් බව ප්‍රකටව වැටහෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? එහා පැත්ත මෙහා පැත්ත දෙකම එක වගේ දැනෙන්න පටන් ගන්නවා. දැන් එහෙම දැනෙනවත් එක්කම මොකද වෙන්නේ?
මගේ ශරීරය ගැන මට යම් මාන්නයක් තිබුණා නම් ඒව කොහොම අයින් වෙනවා. ඇයි එහා පැත්ත මෙහා පැත්ත දෙකම එකයි. සමහර අය ශරීර වර්ණය අනුව ලෝකයේ සමහර අය පහත් විදිහට සලකනවා. නේද? ආන් ඒව කොහොම නැති වෙලා යනවා. හරිද? ඔක්කොම එක ගානකට සමානාත්මතාවයකට වැටෙනවා. දැන් මේක දැනගත්ත අය මොකද කරන්නේ? තමන්ගේ මේ ශරීරය ගැන දැනගත්තා මේක පිළිකුලයි කියලා. දැන් මොකද කරන්නේ? අනුන්ගේ ශරීර ගැන දැනගත්ත ඊට පස්සේ බොහෝ පරාසයකට මෙනෙහි කරනවා. හරිද? එහෙම පරාසයකට කියලා කියන්නේ නිකන් ටික 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 මේ පැත්තේ ඉන්න අය, රටේ ඉන්න අය, ඔය විදිහට ලෝකෙම ඉන්න අය ගැන මෙනෙහි කරනකොට එනවා. ඒ ඔක්කොම පිළිකුල් සහගත, දුගඳ සහගත පිළිකුල් ශරීරය කියලා අදහසක් එනවා. හරි? අන්න බලන්න මම අර කලින් කියපු කාරණාවට තමයි මේ ලං වෙන්නේ. මම ඉන්නේ හරීම නොසන්සුන්කමකින්. සාමාන්‍ය මනුස්සයා ඉන්නේ හිතන්න ලොකු නොසන්සුන්කම. උදේ ඉඳන් හැන්දෑ වෙනකන් ශරීර දැකීමේ ආසාවෙන් පෙළෙමින් ඉන්න ස්වභාවයක් තියෙනවා. හරිද? ශරීර දැකීමේ ආසාවෙන් පෙළෙමින් ඉන්න ස්වභාවයක් තියෙනවා. දැන් මේ ඒකින්ද හොයනවා හොයනවා හැම වෙලෙම හොයනවා ලස්සන ශරීරයක් දකින්න කියලා නේ. දැන් ඒව මේ සාමාන්‍ය සමාජයේ ඇවිදගෙන ගිහිල්ලා හොයාගන්න බැරි වෙනකොට මොකද කරන්නේ? ගිනවා රූපවාහිනියක් ගෙතෙන්න නේද? ඉස්සරනම් ඔය නේද ඉස්සර අපිට පොඩි කාලේටත් ඉස්සෙල්ලා කාලේ රංගපාන නළුවෙක් නිලියක් දකින්න නම් කොහෙද යන්න ඕනේ? ටීටර් බලන්න යන්න ඕනේ නේද? නාට්‍ය බලන්න යන්න ඕනේ නැත්නම් ඒ කාලේ කිව්ව බයිස්කෝප් කියලා නේද? යන්න ඕනේ. එහෙම ගියාම තමයි දකින්න. ඉතින් ඒ දැක්ක ආවා. ඊට පස්සේ මේක මදි වුණා අපේ කට්ටියට. මදි වෙලා මොකද කරන්නේ? බයිස්කෝප් පෙට්ටිය ගෙදර ගෙනාවා. දැන් ගෙදර ඉඳන් බලාගත්තා. ඒ බලන්න තියෙන ආසාවට හරිද? දැන් හැම්බෙලේම එකෙන් ඕන වෙලාවක දැක්ක හැකි. ඉතින් ඒකින්ද ඒ මොකටද? ඒකට කියන්නේ රූප වාහිනී කියලාමයි තියෙන්නේ නේද? නේද? රූපේ දකින්න රූප දකින්නමයි ඒක තියෙන්නේ. ඉතින් ඔයෙකුත් මේ රූප දැක සතුට වෙනවා. දැන් කාලයක් ගියා. දැන් මදි වගේ එහෙමත්. ඉතින් ගෙදරම ඉන්න පැය රූප දකින්න පාරතොටේ යනකොට නේද? නැතුව දැන් කැමති ඒවා කොහේ හිටියත් ඕනම වෙලාවක දැක ගන්න ඕන. ඊට පස්සේ මොකද කරේ? අතට ගෙනාව එකක් නේද? දැන් තමයි වැඩේ වෙලා තියෙන්නේ. හරි? මොකද හූරනවා බලනවා, හූරනවා බලනවා, හූරනවා බලනවා, හූරනවා බලනවා නේද? ජීවිතේ ගෙවන්න තියෙන දවසේ පැය 6ක් පැය 8ක් බුදිනව නම් කවුරු හරි දවසෙන් 3න් එකක් බුදිද නැද්ද? පැය 6ක් බුදිනව නම් 4න් එකක් බුදි. 3න් එකක් බුදින කෙනා අවුරුදු 60ක් ජීවත් වුණා කියා බුදිද? 20ක් බුදි. ඒ කියන්නේ අපි ගත කරපු ජීවිතේ වැඩියෙන් බුදි. හරි. පැය 6ක් දවසකට බුදින කෙනා අවුරුදු 15ක් බුදි 60ක් ජීවත් වුණා. 15 සම්පූර්ණ නිින්දේ. දවසකට කොච්චර වෙලා ওই ෆෝන් එකේ ඉන්නවද කියලා කට්ටි බලන්න ඕනේ. දවසකට පැයක් ඉන්නවනම්, දෙකක් ඉන්නවනම්, තුනක් ඉන්නවනම්, යම් විදිහකට දවසකට පැය 3ක් ඉන්නවනම් අවුරුදු 60ක් ජීවත් වුණොත් අවුරුදු 7000ක් ෆෝන් එකේ. හරිද? එක දිගට අවුරුදු 7000ක් ෆෝන් එකේ හැමොත් එහෙම. කොච්චර නාස්තියක්ද බලන්න. කාලේ නේද? අනිත් උපදින්නේම අකුසල්. උපදින්නේම අකුසල්. ඉතින් මේ භාවනා ආදිය කරලා මේ විදිහට අසුභය වර්ධනය කරගත්ත කට්ටියට ඔන්නය රූප කෙරෙහි එහෙම තද ඇලීමක් ඇති වෙන්නේ නැහැ. ග්‍රහණය කර ගැනීමක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් සුවදායකව ඉන්න පුළුවන්කම ලැබෙනවා. හරි. ඉතින් මේකෙන් ඇති වෙන ශාන්ත ස්වභාවය ගැන අපි ඊළඟ දවසේ සාකච්ඡාවට ගන්නවා. මේකෙන් මොකද්ද වෙන්නේ? එතනින් එහාට මොකද්ද කරන්න කියලා. ඒක අසුභ සංඥාව ඔය විදිහට තමන්ගේ සහ අනුන්ගේ සහ දෙපැත්තම සංසන්දනයේ වශයෙන් ඉති අජ්ජත්තක් මහ බහිද්ධාව අජ්ජත් බහිද්ධාව සංසන්දනාත්මකව අපි මේ ඔය කියන தත්ත්වයට අපේ ජීවිතය අපේ මනස සකස් කරගත්තට පස්සේ
ලෝකේ ඇවිදගෙන යනකොට අපිට නේද ශරීරය ගැන හැම ඇල්මක් ඇති වෙන්නේ නැති වෙනවා. ඉතින් බොහෝ දේවල් අපි සාකච්ඡා කරා. මම හිතන්නේ අපි හැමෝටම ඊටාම යහපතක් වෙන මේ භාවනාව විදර්ශනාවට හරවන ඇති අපි ඒට දවසේ සාකච්ඡා කරගමු. ඒකෙන් මොකක්ද වෙන්නේ කියලා. හොඳයි, එහෙමනම් අද දවසේ ධර්ම දේශනාව සඳහා අපිට ලැබිලා තියෙන කාලය මෙතකින් නිමාවටපත් වෙනවා. මේ අත්තන් ගේදමි දායකත්වයේ හේතු කොටගෙන බොහෝ දෙනාට නිවෙස් වලට වෙලා මේ ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණා. මේ මැදිරියේ ඉන්න පිරිසගේ බැතිබර දායකත්වයේ හේතුවෙන් මේ නිවෙස් වලට වෙලා ධර්මයේ ශ්‍රවණය කරපු අපි ඔබ හැම දෙනාම ප්‍රාර්ථනා කරමු, අදිෂ්ඨාන කරමු මේ දායකත්වයේ ලැබු සියලු දෙනාටම උතුම් අවබෝධය පිණිසම, උතුම් නිර්වාණ සාන්තිය පිණිසම මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු මං පරන්ති.